ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. අද මේ සානිලගේ අපරාධ මේ තරම් හෙළිදරව් වෙලා තියෙද්දි ඊට විරුද්ධව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි රාජිත සේනාරත්න මහත්තයට එරෙහිව පැමිණිලි කළා. සයිටම් රෝහල නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රුපියල් කෝටි 300කට වැඩි මුදලක් අවභාවිතා කිරීම පිළිබඳව පැමිණිලි කරා. හැබැයි අවාසනාවකට අද වෙද්දී ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අරගෙන නැහැ. එනිසා මේ පොලිසිය ඇතුලේ ස්වාධීනයයි කියාගෙන ගහපු බෝඩ් එක ඇතුලේ නැවත රනිල් වික්‍රමසිංහලගේ එක්සත් ජාතික පක්ෂ ලගේ එක්සත් ජාතික පක්ෂයේ ඌමනාව ක්‍රියාත්මක වෙනවා කියන එක ඉතා පැහැදිලි. ඉතාම පැහැදිලි පාස්කු ප්‍රහාරයේ වග උත්තරකරුවෙක් බවට පත්වෙලාද පොලිස්පති ඉන්නවා හිරේ. එහෙම පොලිස්පති හිරේ ඉද්දී ඒ පොලිස්පතිව ඉවත් කරගන්න බැරි තරමට අද රාජ්‍ය අකර්මණ්‍ය කරලා තියෙනවා මේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව. ඒ හින්දා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අධිකරණයේ ස්වාධීන කළයි කිව්වට 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අල්ලස් කොමිසම ස්වාධීන කරයි කිව්වට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය හිටපු එතුමියක ක්‍රියාකලාපයෙන්ම පැහැදිලි අල්ලස් කොමිසම මොනතරම් දේශපාලන ඌමනාවක් මත යොදාගත්තද කියලා. ඒ නිසා 19 වෙනි සංශෝධනය හරහා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ඌමනාවන්ට රාජ්‍ය යාන්ත්‍රණයත් පොලිසියත් අධිකරණයත් යොදා ගැනීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. තේහින්ද අපි පැහැදිලිව කියනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම අහෝසි විය යුතුයි. ඒ අහෝසි වීම සඳහා අපි හිතනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එතුමා අවශ්‍ය නම් 3/2 සහයෝගය දෙන්න කැමතියි කියලා. එතුමා කියනවා දැන් අවශ්‍ය නම් රජයට 3/2 සහයෝගය දෙන්න කැමති කියලා. අපි කියනවා මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මුළු රාජ්‍යෙම අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට විපක්ෂ නායකවරයා විදිහට ඔය තැන තැන කතා කරන්නේ නැතුව ඉතාම පැහැදිලිව 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව තුල අහෝසි කරන්න අවශ්‍ය 3/2 සහයෝගය ලබා දෙන්න පුළුවන්. එම ප්‍රායෝගිකව පෙන්නවොත් ඔන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කියන කතාව විශ්වාස කරන්න පුළුවන්. Breaking.lk